එහෙමනම් අදත් ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන හා එකතු වෙන ඔබ සියලු දෙනාම ආයිබෝවන් කියලා මම පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ අද 10වෙනි ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාවට ඉගෙන ගන්න තියෙන ඉතා වැදගත් පාඩමක් තමයි මම තෝරගත්තේ. අයි බලමු මොකක්ද ඒ පාඩම කියලා. වේදිකා නාට්‍යයේ සුවිශේෂීතා හඳුනා ගනිමු. මොකද මේ වේදිකා නාට්‍යයේ සුවිශේෂීතා කියන්නේ? අපි ඉස්සලම් බලමු වේදිකා නාට්‍යම් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවා වේදිකාවේ පෙන්වන නාට්‍ය වලට කියනවා වේදිකා නාට්‍ය කියලා. හැබැයි තින් ඔයගොල්ලෝ තාම 10 වසරේ නිසා ඔයගොන්ට වැඩි වෙලාවක් නැහැ නේ නාට්‍ය බලන්න යන්න. ඉතින් මම හිතුවා වේදිකා නාට්‍යයේ කොටසක් පෙන්නලම මේ පාඩම පටන් ගන්න ඕනි කියලා. මම මේ පෙන්නන වේදිකා නාට්‍යය ඔයගොල්ලෝ කියන්න බලන කාගේද? ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයා කවුද? රචකයා කවුද? මේක ඉතාම ප්‍රසිද්ධ නාට්‍ය ලංකාවේ. ඔන්න බලන්නකෝ. අර මෙලෙක් කියන්නේ මේක හරි ටිකක් වක් කරගෙන ගියා. ඇයි? පාඩේරම කඳ බලාගෙන ඉන්නේ? ගිහින් වක් කරගෙන දීහන්. මට ඕනේ. වට මං සුද්ධ සිංහලෙන් කියන්නේ. ඔය පිපිලි ගැන විදියට මාත් එක්ක එන්න පවන් අහුණද? උඹලට රාජ භෝජන දෙන්න අපිට අයිය නෑ. මං කවදාවත් අම්මලගෙන් රාජ භෝජන ඉල්ලුවේ නෑ අම්මේ. ඇඳුම් ආයිත් අංගිල්ලුවේ නෑ. මේ කලිසම් මම මහගත්තේ මගේ දාදී මාසෙන් හිටපු කීර කොළ විකුණලා. මේ ඉත බ්ලාස්
ගාස් ඕ මං කපනවා අටෝ චී 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 රන්ද දෙයක් නැහැ ජුප්පි මල්ලී දාන් ලෑල්ලේ මිස කපී ඉතින් වෙන කොහේ ගිහින් රජ වෙන්නද පැදිලක්කේ අනේ තරහ නැතුව ලාම්බ දෙන්න උටක් තියනවා නම් දියා දීප පත්තු කරගන්න විදිහක් නැහැ බං මොනවද උඹලා උදේට ගෑවේ කහට උගුරක් බිව්වා එච්චරයි මේ පේනා පෙන්දගේ කෙරුවා කසාදියා පෙන්ද මිනිහෙක් කියලා ගානක් කතියේ හානි අම්ම පදනම මේක වලදගලි බෙදියන්නේ ඔය ඉක්ක නටවන බඩපිරෙයිද කියලා බලා ගන්න බැරිය තව මාසකින් දෙකකින් බඩපිරෙයි බං නෑනු ගායිද බං මගේ මාතක නික උඩ තමයි වරෙන්ක බඩගිනි කියවන ඒ මලේ ලව්ව නවත්තමු බං. වේන්න නැතර රතිඤ්ඤ කරලා පත් වී ගියත් මාත් එන මාරු වෙන්නද මාත් ඉංගයි. වැස්ස කඩා වැටෙන්න ඉස්සෙල්ලා බඩ ගෝස්ත්‍රි හොයා ගන්නත් එපා. අහුගිය සුමානි කෑවේ ගෑණිගේ අරුන්දල් දෙක උගස් කරලා. මැටිල්ඩෝ! ඉඳා මේක තියාපන්. समरकोण महत्यागे नाट्य आर आर समरकोण की लंका हिटपु स्वतंत्र नाट्य कला देवंते विशिष्ट नाट्य रचकी युमागे कलनीपालम नाट्य की ऊहम नाट्य रंगकला हदारण इतर अंडमी सीलमो दिना ये नाट्य गणदंड ये नाट्य बललतीनो दंगोलो युमागे ये नाट्य कोटसत्व बलवि दें बल ये नाट्य बलन कोट ओगोल्लांट में नाट्य कला तीन सुविशेषिताव्य දැනෙන්නේ ඒක සජීවී කලාවක් දැන් බලන්න මේ නාට්‍ය නළුලිය දෙපස් කියනකොට ඒ කියන්නේ රූපණයේ ඉදිරිපත් කරනකොට එහෙම නැත්නම් රඟපානකොට ඕගොල්ලන්ට අමුතු වින්දනයක් ලැබෙනවා එතකොට ඒක ලෝක ධර්මී සම්ප්‍රදාය නාට්‍යයක් ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඔය ඇඳගෙන ඉන්නේ ඇඳුම් මගේ අපි මේ කතා බහ කරනවා වගේ වචන තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේට ලඟ වෙන ආකාරයට තමයි හැසිරෙන්නේ අපි ඒවට කියන මොකද්ද लोकधर्मी संप्रदाय कीला दंग बलमु मे तव नाट्य को नुंब सत्यात्म अं किसी वक्त नुकुत नुंबे नमक नुंबे पियागे नमक मस्त ओहुते कियाने हेतु पानी कियाई नुंबे मवगे नमक मस्त ऐसे नम विसुरंबिये हामुदुरुने नुंबे सेमियागे नमक मस्त मगे सेमियागे नम 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 शांत पाले हामुदुरुने शांत पाल गे प्या गे नमक मस्त ओहुगे नम 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 समिदाय हामुदुरुने ओहुगे मवगे नमक मस्त ऐते कियाने उमरी उमरी हामुदुरुने पासे के बेनी आने वसी जनो मागे गोलेन सत्य सत्य कुतने दै दैन पेनियान नेद चारित्रानुकूल विवाह कर गत बिरिंदय मौन दिदन।
බොරුබස් දෙදෝය එසේමයි එසේමයි ඒකාන්තයි හාමුදුරුවනේ ඔබ වහන්සේ නම් දෙවියෙක් යුක් පියම ඉතිකරන්නේය දැන් සුන්දරි මාතමගේ අන්ත එනු මන්දත් සිටුව පුරුෂ යුක්තිය ඉටු කරන තුරු සිටුව එසේය ස්වාමීනි ඔබ වහන්සේගෙන් යුක්තිය විනා අන් කිසිවක් ඉටු නොවන්නේමය ඒ නාට්‍ය මොකද්ද හරි ඉස්සර පෙනුණු නාට්‍ය වගේ නෙමෙයි ඉස්සෙල්ලා පෙන්නපු නාට්‍ය නිකන් සාමාන්‍ය ජීවිතයට ලඟ වෙන එකන්නේ නේද දැන් ඕගොල්ලෝ අපි හැසිරෙන විදිහට තමයි වේදිකාවේ ඒගොල්ලෝ හැසිරෙන්නේ නමුත් මේ දැන් බලපු නාට්‍ය ඒක ඇවිල්ලා වෙනම ක්‍රමයක් ඒක වචන කියන්නේ නිකන් රිද්මයානුකූල තාලයකට එතකොට මේ බෙරපද තාලයට තමයි යන්නේ ඉන්නේ ඇඳුම් පැළඳුම් වුණත් දැන් මේ අපි මේ සාමාන්‍ය ජීවිතය ඇඳගෙන යන ඒ වගේ නෙමෙයි එහෙමනම් ඒ වගේ නාට්‍ය වලට අපි කියනවා नाट्य धर्मी नाट्य के मुकद नाट्य धर्मी नाट्य दंगना द्वीपुते प्रधान वशेम नाट्य वर्ग दिगत्ती नौ इक लोकधर्मी अलग नाट्यधर्मी दम अदे तोरगना भी लोकधर्मी नाट्य की कोई नाट्यधर्मी नाट्य की कोई अब योग दहाय वसर निर्दिष्ट करलतीन दिखल कालगोल नाट्य दाण कौदेक लिव्यक लिव्य कौद චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාංශේ දැන් ඕගොල්ලෝ නාට්‍ය බලන ඒ කියන්නේ දැන් 10 පන්තියට තියෙන නාට්‍ය අධ්‍යක්ෂණය කළේ කවුද පුණ්‍යසේන ගුණසිංහ මහත්මයා දැන් ඒ පුණ්‍යසේන ගුණසිංහ මහත්මයාගේ දික්කල කාලගොල්ල නාට්‍ය කොටසක් තමයි ඕගොල්ලෝ දැන් බැලුවේ හරි දැන් ඕගොල්ලෝ නාට්‍ය කියන එක දන්නවා වේදිකාවේ පෙන්වන රංගයක් එතකොට දැන් දැන් පුළුවන් අපිට බලන්න මොකද්ද නාට්‍ය කලාවේ තියෙන විශේෂතා දැන් ඔන්න අද මාතෘකාව මොකද්ද අද මාතෘකාව තමයි වේදිකා නාට්‍යයේ විශේෂතා හඳුනා ගනිමු ඔබට ලියා ගන්න පුළුවන් ඕනින පොතක් අරගෙන ලියා ගන්න පුළුවන් දැන් බලන්න පළවෙනි විශේෂතාවය මොකද්ද සජීවී කලාවක් වීම දැන් තියෙනවා අංක 1 සජීවී කලාවක් වීම සජීවී කලාවක් කියන්නේ දැන් අපි නාට්‍යයක් බලන්න ගියාම මේ ජීවමාන නළුලිය රඟපානවා ඒගොල්ලෝ දේවස් කියනවා වේදිකාවේ එහාට මෙහාට යනවා එතකොට මේ ආලෝක තත්ත්වයන් තියෙනවා මූණ හැඩ වැඩ කරලා තියෙනවා එතකොට ඒ බලාවු බෙරහෙම ගහනවා සජීවී ඊළඟ එක බලන්න දෙවෙනි එක පෙළ සාහිත්‍යයක් තිබීම පෙළ සාහිත්‍යයක් තිබීම ඒ කියන්නේ මොකද්ද පෙළ සාහිත්‍ය කියන්නේ පිටපතක් තියෙනවා දැන් ඉස්සෙල්ලා කැලණිපාල මුණාට්ටි පිටපත ලියන්නේ කවුද ආර් ආර් සමරකෝන් මහත්තයා දික්තල කාලගෝල නාට්‍ය පිටපත ලියුවේ කවුද චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාංශි තලමල පිපිලා කියලා නාට්‍යයක් තියෙනවනේ ඒක ලියන්නේ කවුද ජයලත් මනෝරත්න කියන ප්‍රවීණ නාට්‍යකරුවා දැන් නාට්‍ය කලාවේ තවත් විශේෂත්වයක් තමයි එතකොට පෙළ සාහිත්‍යය තිබීම. ඊළඟට බලන්න තුන්වෙනි එක කතා වින්‍යාසයක් තිබීම. කතා විනාශයක් එහෙම නෙමෙයි කතා වින්‍යාසයක් තිබීම. හොඳට අකුරු ලියන්න ඕනේ. කතා වින්‍යාසයක් තිබීම. කතා වින්‍යාසය කියන්නේ මොකද්ද? ওই බරපතල විදිහට කිව්වට හරිම සරලයි. ඒ කියන්නේ දැන් නාට්‍යයේ කතාව තියෙනවනේ. කතාව පෙළ ගැසලා තියෙනවා. මුල, මැද, අග විදිහට පෙළ ගැස්සලා තියෙනවා සිද්ධි ටික පෙළ ගැස්සලා තියෙනවා අපි ඒකට කියනවා කතා වින්‍යාසය කියලා ඊළඟට බලමු හතරවෙනි එක සතර අභිනේ භාවිතය අභිනේ හතරක් තියෙනවා සතර අභිනේ භාවිතය කියලා කිව්වහම දුවේ පුතේ නළුනිලියෝ මේ සතර අභිනෙන් තමයි නාට්‍ය පිටපතේ තියෙන අර්ථය හා රසය ප්‍රේක්ෂකය වෙත ගෙනියන්නේ අපි පස්සේ බලමු මොකද මේ සතර අභිනේ කියලා ඊළඟට බලන්න පස්වෙනි එක ආනුෂාංගික ශිල්ප භාවිතය දැන් ගොඩක් අය කියනවා ආනුෂාංගික කියලා ශායන නෙමෙයි ආනුෂාංගික තමයි නිවැරදි වචනේ ආනුෂාංගික ශිල්ප කියන්නේ මොනවද ආනුෂාංගික ශිල්ප කියන්නේ නාට්‍යයකට තනියෙන් කරන්න බෑ නාට්‍යයක් අධ්‍යක්ෂක හිටියට බෑ නළුලු හිටියට බෑ
එහෙමනම් ගොඩාක් මේ ආනුෂාංගික ශිල්පීන් ලයිට් දාන කෙනෙක් ඕනේ අංග රචනා කරන කෙනා ඕනේ මේ ඇඳුම් පැළඳුම් හදන කෙනෙක් ඕනේ ඊළඟට තව නැටුම් තියනවා නම් නැටුම් ටික හදලා දෙන්න කෙනෙක් ඕනේ ආ ඊළඟට සංගීතය සපයන්න කෙනෙක් ඕනේ අන්න ඒගොල්ලන්ට කියනවා ආනුෂාංගික ශිල්පීන් කියලා ඊළඟට බලන්න 6 වෙනි එක සාමූහික ප්‍රයත්නයක් වීම සාමූහික ප්‍රයත්නයක් කියන්නේ මොකද්ද ඒ කියන්නේ මේ ගොඩාක් දෙනෙක් දායක වෙලා තමයි නාට්‍යයක් හදන්නේ නවකතාවල් ලියනකොට නම් අපි කාමරයක් ඇතුළට ගියා වාඩි වුණා නවකතාවල් ලියාගෙන 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 ගියා නවකතාවට ඕනේ එක්කිනයි හැබැයි නාට්‍ය කලාව එහෙම නෙමෙයි මේක සාමූහික වගකීමක් ගොඩාක් දෙනෙක් සහභාගී වෙනවා නාට්‍යයට අන්න ඒ වගේ දැන් මේ පාඩමේ තියෙනවා ප්‍රධාන කරුණු හයක් සජීවී කලාවක් වීම පෙළ සාහිත්‍යයක් තිබීම කතා වින්‍යාසයක් තිබීම සතර අභිනේ භාවිතය ආනුෂංගික ශිල්ප භාවිතය ඒ වගේම අන්තිම එක මොකද්ද සාමූහික ප්‍රයත්නයක් වීම දැන් ඉතින් පාඩම ඉවරද එතකොට දැන් ඉතින් නාට්‍ය කලාවේ ඔන්න විශේෂතා හඳුනාගත්තා නැහැ අපි මේ ප්‍රධාන කරුණු නාමිකව විතරයි අඳුරගත්තේ දැන් ඔයගොල්ලන්ට තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් මම කොහොමද පළවෙනි එකම හරි පළවෙනි එක මොකද්ද සජීවී කලාවක් වීම කොണ്ട് බලන්න සජීවී කලාවක් වීම දැන් අපි කතා කරනවා මේ සජීවී කලාවක් කියන එක යටතේ කරුණු හතරක් තියෙනවා දැන් බලන්න පළවෙනි එක සක්‍රීය ප්‍රතිචාර ලැබීම මොකද මේ සක්‍රීය ප්‍රතිචාර ලැබීම කියන්නේ නාට්‍යයක් සජීවී නිසා නාට්‍ය බලනකොට මේ බලාගෙන ඉන්න අය ඔන්න දැන් හිනා යන දෙයක් කියනවා ලනුලිය. දැන් බලන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ බැලුවනේ කැලණි පාලම නාට්‍යය. ඒකේ අර මාටින් කියන චරිතය කිව්වා බඩ පිරෙන්නේත් නෑ මේ මිනිහා කසාද බඳලා කිව්වම හරි හරි ඕම ඉදහන් තව මාස දෙකක් විතරකට බඩ පිරෙයි කිව්වා නේද? මිනිස්සු හිනා වුණා නේද? මිනිස්සු හිනා වුණා. දැන් අන්න ඒක තමයි කියන්නේ සක්‍රීය ප්‍රතිචාර දක්වනවා කියලා. හැබැයි සමහරුන්ට නම් මොන තරම් හිනා යන දේ කිව්වත් හිනා යන්නේ නෑ. ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නෑ. මොකද එයා ඉන්නේ වෙන ලෝකයක. නාට්‍ය බලාගෙන ඉන්නවා මෙහෙම. හැබැයි ආ ඉන්නේ වෙන මෙහා හිත හිත. හැබැයි නියම ප්‍රේක්ෂකයා නාට්‍ය බලන ළමයි නාට්‍ය ගැන තමයි හිත හිත ඉන්නේ. දැන් මේ පාඩම මම ගුවන්නකොට ඕගොල්ලන්ට පුළුවන් නේ මේ වෙන වෙන වැඩ හිත හිත ඉන්න. එහෙම බෑ. මම මේ උගන්වන දේ හරියට මතක තියාගත්තොත් හරියට අවධානය යොමු කළොත් ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගෙට නාට්‍ය හා රංග කලාවෙන් A එකක් ගන්න. දැන් බලන්න සක්‍රීය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා නාට්‍යයකට. දැන් නාට්‍යයක් ඉවර වෙලා ඔක්කොම නළලියෝ ඉස්සරහට එනවා එක එකන යනවා ඇවිල්ලා සමහරු මෙහෙම කරනවා සමහරු මේ විදිහට කරනවා සමහරු මෙහෙම මෙහෙ වැඳ වැඳ ඇවිල්ලා මෙහෙම කරනවා එතකොට මිනිස්සු මොකද කරන්නේ අප්පුඩු ගහනවා ඕගාල අප්පුඩු ගහනවා දැන් දැන් සමහරු වෙනකොට අයියෙන් අප්පුඩු ගහනවා දැන් මන් දන්නවා දික්කල කාලගෝල නාට්‍ය මන් දැන් දෙපාර තුන් පාර බැලුවා ස්කෝල ළමයිත් එක්ක එතකොට අන්තිමට කාලගෝලේ යනවා කාලගෝලේගේ චරිතය එනකොට ගොඩාක් අපුඩි ගහනවා එතකොට දික්තලාටත් එහෙමයි ඒ වගේ නාට්‍යයේ මේ සක්‍රීය ප්‍රචාරකයන් ඒකයි අයි මේක සජීවීනේ සජීවී කලාවක් හින්දා ඒ වෙලාවෙම ප්‍රතිචාර ලැබෙනවා නාට්‍ය හොඳ නැත්තම් ඔව් කෑකෝ ගහනවා සමහරු කෑකෝ ගහනවා සමහරු වෙන වෙන සද්ද දානවා අයි නාට්‍යයෙන් බලා ඉන්න බැයි නම් හැබැයි හොඳ නාට්‍ය බලනකොට හෝල් එක හරිම නිශ්ශබ්දයි අවශ්‍යතෙන්ගොල්ල ප්‍රතිචාර දක්වනවා. ඒක තමයි අපි කිව්වේ සක්‍රීය ප්‍රතිචාර දක්වනවා කියලා. ඊළඟට බලන්න එක් වෙලාවකදී එක් ස්ථානයක පමණක් ප්‍රදර්ශනය කළ හැකි වීම. මේ සජීවී හින්දා එක වෙලාවකදී එක තැනක විතරයි පෙන්වන්න පුළුවන්. ඒ සජීවී නළුලියෝ දෙන්න තුනක ඉන්න බෑනේ. අපි කියමු මේ දික්කල කාලගෝල නාට්‍යය කාලගෝලේ රඟපාන එක්කෙනා අද තියෙනවා නාට්‍ය අනුරාධපුරයේ යවුන් නිකේතනයේ රඟහලින් එහෙ විතරයි එයා එතන විතරයි අද දවසෙන් ඉන්නේ වෙන කොහෙදවත් එයා හම්බෙන්න බෑ ඇයි සජීවීනේ එක නාට්‍යයක් එක දවසකට එක තැනක විතරයි පෙන්වන්න පුළුවන් අපි කියන්නේ මේක සජීවී කියලා දැන් බලන්න ඉස්සෙල්ලා මම පෙන්වුවා නේද ආර් ආර් සමගෝණ මහත්තයාගේ කැලණි පාලම නාට්‍යය ඒ නාට්‍ය සජීවීද ඔයගොල්ලෝ බැලුවේ නෑ සජීවී නෙමෙයි
एक में कैमरा कोण वाली नहीं था रूपरा मुतुलिन तमा योगल देख के ना सजीवी नहीं एक ये तो आप इक मुद एंग नूर पेरहरा बलनो नूर पेरहरा गेदरीन दम बलनो नहीं देंगे सजीवी हबे रूपवानी तिरे दानो सजीवी किला ऐततम द नूर पेरहरा राय दहायो माटे कुलहाटे आने कोटा और विस्तर प्रचार के कु तीनो එතකොට මේ සජීවීව දානවා මේ වෙල අදරා යන එක ඒ වෙලෙම බලනවා gedara ඉඳලා හැබැයි සජීවීද නැහැ සජීවී කියලා දැම්මට සජීවී නැහැ ඇයි දැන් බලන්න නුවර පෙරහැරේ අලියා අලියෙක් ඉන්නවනේ අලිය ඉන්නවා ගොඩාක් ඉන්නවා අලි අපෝ දැන් බලන්න gedara තියෙන අඟල් 24 ටීවී එකක් නම් අලියාගේ සයිස් එක කීයද අඩි දෙකයි අඟල් 24යි අඟල් 24 නෙමෙයි අඟල් 22ට විතරයි ඒක උඩ ඉන්න නිලමේ කෙනෙකුත් ඉන්නවනේ උඩ එතන අලියා ඉන්නේ අඟල් 22 කාලේ බලන්න ගෙදර ඉඳලා එතකොට දැන් ඔය ඉස්සෙල්ලා බැලුවා ඔයගොල්ලෝ කැලණි පාලම නාට්‍ය ඒකට චුට්ටි කියලා මැටිල්ඩා කියලා කතා කළේ ඒ චුට්ටි නීල් නලස් කියන රූපන ශිල්පියානේ එතුමා අඩි 6ක් විතර උසයි හැබැයි ඔයගොල්ලන් ගෙදර රූපවාහිනී තිරේ අඟල් 14ක් නම් චුට්ටි කේ ප්‍රමාණය කී දඟල් 14යි අඩි 6 කේ කෙනා අඟල් 14යි සජීවීද සජීවී නෑ එහෙනම් මේක එක්තරා මායාවක් මේ මගේ පාඩම සජීවී නෑ මේ පාඩම මීට ගොඩක් දවසකට ඉස්සෙල්ලා නේද ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන චිත්‍රාගාරයක රූපගත කළේ දැන් ඕගොල්ලෝ බලනවා ඔගලොත් එක මාස සමාරයට ඉඳගෙන මේ මේ වැඩසටහන මම උගන්න එක මම බලනවා. හැබැයි සජීවි වැඩසටහනක් කවදාවත් මට බලන්න බෑ. කවදාවත් මනමේ කුමාරයට එයා රඟපානවා බලන්න බෑනේ. කාරු හරි දැන් ඉතින් ඔය වීඩියෝ කරලා පස්සේ බලන්න පුළුවන්. හැබැයි ඒතොල සජීවි නෑ. අන්න ඒක තමයි දෙවෙනි කාරණාව කිව්වේ. මොකද්ද? එක් වෙලාවකදී එක් ස්ථානයක පමණක් ප්‍රදර්ශනය කළ හැකි වීම නාට්‍ය කලාවේ සුවිශේෂී තත්ත්වයක්. තුන්වෙනි එක බලමුකෝ නැවත නැවත වෙනස් කළ හැකි සජීවී හින්දා නැවත නැවත වෙනස් කළ හැකි නාට්‍ය ඒක පුදුම වැඩක් දැන් සමහර නාට්‍ය තියෙනවා දැන් ජයලත් මනෝරත්න මහත්තයාගේ අන්දරේලා කියලා නාට්‍යයක් තිබුණා ඔන්න පළවෙනි දවසේ මංගල දර්ශනයේ දවසේ මම ඒක බැලුවා පැය 3යි 6:30 පටන් අරන් 6:30 7:30 8:30 9:30 ගෙදර යන්න බසුත් නැති වෙනවා මිනිස්සු ඉතින් හරි මේ නොසන්සු පැය 3යි හැබැයි දැන් නාට්‍ය බලපුවායයි ජයලත් මනරත්න මහත්තයාගේ හිතවත් අය කියනවා මේක දැන් දිග වැඩි මේක තව පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් නේ කියලා ඒ පාර මොකද කරේ පැය භාගයක් අඩු කළා ඊට පස්සේ අන්දේරලා නාට්‍ය පැය 2.5කට සීමා වුණා එතකොට ඔයගොල්ලෝ අහලා ඇති කපුව කපෝති කියලා නාට්‍යයක් තියෙනවා කපුව කපෝති නාට්‍ය අවසානය අනේ මනමාලි අතරමංගෙනවා මනමාලි පැන මනමාලය පැනල යනවා මනමාලය පැනල යනවා මනමාලි දාලා ඉතින් මිනිසුන්ට හරි හිතට මේ 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 හිතට හරි නැහැ අයියෝ දැන් මේ මනමාලි අතරමංගුණානි කියලා සරච්චන්ද්‍ර මහත්තයාට ප්‍රේක්ෂකයෝ කියනවා අයියෝ සර් මේක මේක නිකන් අර සතුරුක් ඇති වෙන දේ ඉවර කාලා නම් හොඳයි නේ කියලා පස්සේ අවසානයේ වෙනස් කළා මනමාලිට අතරමංගෙන්න දුන්නේ නැහැ एक मं की नैवत नैवत विनाश कर पुलवा अभी के प्रधान लूनने अद्याटा गुड़ा हिंग इन हदन कौद प्रधान लालू अयायती डिप्लोमा पाठमाला वक्र लो यादंग अद्यक्ष वर की अहन विलावट इन इतने ओणी ओणी तंग अन्े अन्े वके अद्यक्ष वरेट पुलवांग अने अब तुम्हें विननाट्य अखर गंडकिया वाइन कर ल महाजन दर्शन ඉන්ටර්වල් එකක් දුන්න ගමන් ඔයගොල්ලෝ ගෑ ගහන්න පටන් ගන්නවා ඊට පස්සේ නාට්‍ය බලනවා නෙමෙයි එතන එන්න ගාලේ ගෝට්ටිය ඒකින්ද මොකද කරන්නේ අන්න වෙනස් කරනවා ඉන්ටර්වල් දෙන්නේ නැතුව එක දිගටම කරගෙන යනවා එක දිගට කරගෙන ගියාම
ඉස්කෝල ළමයිගෙන් කරදරයක් නැහැ. හතරවෙනි එක මොකද්ද? සෑම දර්ශනයකදීම ශිල්පීන්ට ප්‍රතිලාභ ලැබීම. සෑම දර්ශනයකදීම ශිල්පීන්ට ප්‍රතිලාභ ලැබීම. ඒක මොකද්ද කියන්නේ? මේක මේ සජීවී කලාවක් හින්දා හැම දර්ශනයකදීම ප්‍රතිලාභ ලැබෙනවා. ගානක් හම්බ වෙනවා රඟපානවට. නිකන් රඟපාන්නේ නැහැ. හැබැයි රඟපාන්න පුළුවන් නම් නළුවෙක් වෙන්න පුළුවන් නම් ඒක වෘත්තියක් කරගන්න පුළුවන්. රස්සාවක් කරගන්න පුළුවන් නේ. සමහර නළුවලු හිටියා ලංකාවේ දර්ශන දෙකට 30,000ක් ගන්නවා. එච්චරකට ඒගොල්ලන්ට ඉල්ලුම 25,000 ගන්නවා දර්ශන දෙකට. සාමාන්‍යයෙන් 5,000ක් 10,000ක් අද වුණත් ප්‍රධාන නළුවට ගෙවනවා. ඒ චරිතවල හැටියට. එතකොට බලන්න මේක සජීවී හින්දා ඔන්න අද නාට්‍යයක් පෙන්නනවා. අදත් ගානක් හම්බ වෙනවා. ලියුම් කරක දාලා ගානක් දෙනවා. නාට්‍ය ඉවරනම දෙන්නේ. හෙටත් තියෙනවා. මෙන්න හෙටත් හම්බ වෙනවා ලියුම් කරය. බලනකොට ඒකේ සල්ලි තියෙනවා. ලබන සතිය යන අනුරාධපුර බස් එකේ යනවා ඉතින්. එතනදී සල්ලි හම්බ වෙනවා. ආන නාට්‍ය කලාවේ එක විශේෂ ලක්ෂණයක් තමයි සෑම දර්ශනයකදීම ශිල්පීන්ට ප්‍රතිලාභ ලැබෙනවා. හරියටද නාට්‍ය ඉවරනට පස්සේ නපුඩි ගහනවානේ. තුනයි තියෙන නාට්‍ය බලලා ඉවර වෙලා අර ඇවිල්ලා ආචාර කරනවානේ. කෙත මිනිස්සු අපුඩි ගහනවා. හයයි තියත් ඉවර වෙලා මම අර නළුලිය එනවා වේදිකාවට. අම්මෝ ඒත් අපුඩි ගහනවා. හැම දර්ශනයකදීම ප්‍රතිලාභ. ඒකත් ප්‍රතිලාභ යන්නේ හිත සතුට වෙනවා කියන්නේ. අම්මෝ නාට්‍යයක රඟපාන එක්කෙනෙකුට රඟපාලා ඉවර වෙලා ඇවිල්ලා ආචාර කරනකොට ප්‍රේක්ෂාගාරයේ විසිල් ගානවා අපුඩි ගානවා ඊට වැඩිය සතුටක් නැහැ. ඊට වැඩිය සතුටක් නැහැ. හැබැයි මම හිතේ අර මුදල් ලැබෙනකොට ඒත් ඒ වගේම සතුටක් ලැබෙනවා ඇති නේද? ඒක ඉතින් අහන්න ඕනි රඟපාන අයගේ. ඉතින් දුවේ පුතේ මම මේ කතා කළේ මොකද්ද? සජීවී කලාවක් වීම නිසා ඒකේ තියෙන ලක්ෂණ ටික. එතන හතරක් කිව්වනේ. දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති. තේරුණා නේද? ඔව්. එහෙනම් අපි බලමු ඊළඟ කාරණාව. මොකද්ද? පෙළ සාහිත්‍යයක් තිබීම. මම ඉස්සෙල්ලා රිකමෙන්ඩ් කිව්වේ. පෙළ සාහිත්‍යයක් තිබීම. පෙළ සාහිත්‍යයක් තිබීම කියන්නේ මොකද්ද? නාට්‍ය පිටපතක් තියෙනවා. නාට්‍යෙට පිටපතක් තියෙනවනේ. පිටපත ලියන්නේ කවුද? පිටපත ලියන්නේ පිටපත් රචකයා. පිටපත ලියන්නේ පිටපත් රචකයා. දැන් පිටපත ගත්තාම ඒකේ තියෙන ලක්ෂණ මොනවාද? රංග විධාන තියෙනවා, සංවාද තියෙනවා. රංග විධාන කියන්නේ මොනවාද? රංග විධාන කියන්නේ වරහන් ඇතුළේ තියෙන්නේ ඒවා. ඔන්න රජතුමා. රජතුමා කියලා තියෙනවා දෙපසක්. වරහන් ඇතුළේ තියෙන කෝපයෙන් ඊට පස්සේ තියෙනවා මෙහාට එන්න බිසව. එහෙනම් මේ රජතුමා රඟපා නළුවට රංග විධානයක් දීලා තිනවා. කෝපයෙන් කියන්න ඕනේ මෙහාට එන්න බිසව කියලා කෝපයෙන් කියන්න ඕනේ. ඒක ලැජ්ජාවෙන් කිව්වොත් වැරදි. නේද? එහෙනම් රංග විධාන තියෙනවා. සංවාද කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ අපි කතා කරන දෙබස් වචන සංවාද. එතන සංවාද තියෙන පුළුවන් ගද්‍ය ස්වරූපෙන් තියෙන්න පුළුවන් පද්‍ය ස්වරූපෙන් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා බැලුවා නේද දික්සල කාල ගෝල නාට්‍ය. ඒකේ තියෙන්නේ පද්‍ය ස්වරූපෙන් තමයි දෙබස් තියෙන්නේ. මොකද ඔහෙලහි නැහින්නේ නැහැ මොපක් කියනවා කෝවි දොඩම් ගෙඩියක් තරම්වත් තුසු නැති මං වගේ චුට්ටෙක් ආන්න ඒවා පද්ද සංවාද. එහෙනම් නාට්‍යයක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පිටපතක් තියෙනවා, පිටපතේ රංග විධාන තියෙනවා, එතකොට සංවාද තියෙනවා. තව එකක් තියෙනවා මේ නාට්‍ය පිටපත කියවගෙන යනකොට අපිට තේරෙනවා ලෝක ධර්මී නාට්‍යයක්ද නාට්‍ය ධර්මී නාට්‍යයක්ද කියලා දැනගන්න පුළුවන්. ලෝක ධර්මී නාට්‍යයක්ද නාට්‍ය ධර්මී නාට්‍යයක්ද? දැන් ඉස්සලා කැලණිපාලම ලෝක ධර්මී නාට්‍යයක් මං කිව්වනේ සාමාන්‍ය ජීවිතයට ලඟ වන විදිහට තමයි හැසිරෙන්නේ වේදිකාවේ. නාට්‍ය ධර්මී නාට්‍යයක් කියන්නේ සාමාන්‍ය ජීවිතයට ලඟව නොවන ආකාරයෙන් වේදිකාවේ හැසිරෙනවා නම් අපි කියනවා නාට්‍ය ධර්මී කියලා. ඉතින් නාට්‍ය පිටපතේ ඒක තියෙනවා. නාට්‍ය පිටපත කියවනකොට තියෙනවා මේ වචන එහෙම වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මගුල් මඩුවකට වඳු එහෙම කියන්නේ නාට්‍ය ධර්මී. එහෙම නැතුව අපි නිකන් කියන්න පුළුවන් වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ එතකොට මේ මගුල් මඩුවකට බඳු වූ එහෙම කියන්න බෑ. ඒක ලියලා තියෙන්නේ එක්තරා ක්‍රමයකට.
නාට්‍ය පෙළෙහි ලක්ෂණ තමයි මම මේ කියන්නේ. ඊළඟට බලන්න ගැටුම් අවස්ථා තිබීම. ගැටුම් අවස්ථා තියෙනා නාට්‍යයක. නාට්‍යයක තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි. අපි මේ කතා කරන්නේ මොනවාද? නාට්‍යයේ තියෙන විශේෂතා. ගැටුමක් තියෙනවා. කවුද කියලා තියෙන්නේ ගැටුමක් නැති තැන නාට්‍යයක් නැත කියලා. No conflict, no drama. ගැටුමක් නැත්තා නාට්‍යයක් නැල්ලු. එහෙම කිව්වේ බර්නාඩ් ෂෝ. බර්නාඩ් ෂෝ කොහෙද හිටියේ කියලා උඹලා දන්නව නේද? ඉන්දියාවේද? නෑ. කොහෙද? එංගලන්තේ. බර්නාඩ් ෂෝගේ නාට්‍යකරුවා කිව්වා ගැටුමක් නැත්තා නාට්‍යයක් නැත කියලා. එහෙනම් ගැටුමක් කියන්නේ මොකද්ද? ආ ගැටුමක් කියන්නේ මොකද්ද? ඔන්න ප්‍රශ්නේ. කියන බලන්න. හරි. මට පේනවා ඔයගොල්ලෝ හිතනවා දැන්. ඔයගොල්ලෝ දන්නවා. රණ්ඩුවක්. එහෙමද? ආරවුලක්. එහෙම රණ්ඩුවක්වත් ආරවුලක්වත් නෙමේ ගැටුමක් කියන්නේ. ගැටුමක් කියන්නේ දුවේ පුතේ විරුද්ධ පාර්ශ්ව දෙකකගේ හැප්පීම. විරුද්ධ පාර්ශ්ව දෙකකගේ හැප්පීම සමාන අදහස් හැප්පෙන්නේ නැහනේ. සමාන අදහස් හැප්පෙන්නේ නැහැ. අපි බලමු දැන් දික්තල කාල ගෝල නාට්‍ය. දැන් ඔයගලන්ට තියෙන පොතනේ. ඒකේ බලන්නකෝ. දැන් දික්තලයි කාල ගෝලයි මේ බැඳපු දවසේ ඉඳන් ගැටුම. පාර යන කොටත් ගැටුම. පාර යන්නට බෑ මුන්දෑ සාමයෙන් කියලා කියනවා දික්තලා. කායකද මේ බැඳපු මිනිහා කාලගෝලත් එක්ක යන්න බැිනු. හැබැයි කාලගෝල කියනවා මොකද්ද? ආල බැඳ මාගරම් මේ වන් කියලා අම්මෝ මෙයා වර්ණනා කරනවා. බල මේ දෙන්න නොගලපෙනවනේ. ගැටුම. එහෙනම් ගැටුමක් කියන්නේ මොකද්ද? එකින් එකට ප්‍රතිවිරුද්ධ බලවේග දෙකකගේ හැප්පීම. එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේග දෙකකගේ හැප්පීමට අපි කියනවා ගැටුම කියලා. එහෙනම් නාට්‍ය පිටපතක ගැටුමක් තියෙනවා. ඊළඟට බලන්න ජීවිතාවබෝධයක් ලැබීම. නාට්‍යයකින් ජීවිතාවබෝධයක් ලැබෙනවා. අපි මේ හැම නාට්‍යයකින්ම නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණයක තමයි ජීවිතාවබෝධයක් ලැබෙනවා. දැන් බලන්න ගජගාවන්නම ගන්නකෝ. ගජගාවන්නම නැටුම් වලට තියෙනවා. හස්ති රාජේ කරනවා වගේ අලියේ කරනවා වගේ රිද්මයක් තියෙනවා නටනවා නේද නටනවා 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 දැන් ඉතින් මිනිස්සු අනේ අපුඩි ගහලා නිකන් ඉන්නවා හැබැයි ජීවිතාවබෝධයක් ලැබෙනවද අපිට ඔය පොළොන්නරුවේ ගිරාඳුරු කෝට්ටි දිහාවේ ගලෙන් බිඳුණු යාවක කැබිලිත ගොල්ලෑවි දිහාවේ අලි ගහනවනේ අලි ගහනවා හොද්දටම මිනිසුන්ට ගෙවල් කඩනවා මිනිසු මරනවා මිනිසු මොකද කරන්නේ අම්මේ අර කරන්ට් වැටවල දානවා ලොකු වලවල් කපනවා වෙඩි තියනවා වනජීවිකෙන් කියලා බෙහෙත් කරනවා මේක හරි ගැටුමක් නාට්‍යකින් පුළුවන් නේද ඉදිරිපත් කරන්න මේ අලි මිනිස් ගැටුම ගැන වැඩි අවධානය යොමු කරන්න නැති වුණාට නාට්‍යකරුවෝ ඕගොල්ලන්ට පුළුවන් පාසල් මට්ටමින් අලි මිනිස් ගැටුම ගැන නාට්‍යයක් කරන්න දැන් ලොකු ලොකු ප්‍රවීණ නාට්‍යකරුවෝ මේ වගේ මාතෘකා ගන්න නැහැ ඒකල්ල ගන්න වෙන වෙන මාතෘකා හැබැයි ඕගොල්ලන්ට පුළුවන් නේද අලි මිනිස් ගැටුම ගැන නාට්‍යයක් කරනවා කවුද මේකට වැරදි? අලිද වැරදි අපිද වැරදි? නේද? අලිය අපිට ගහනවා අපි අලියට ගහනවා ගොඩාක් කල් ඉඳලා. අලිය අපිට ගහනවා අපි අලියට ගහනවා. ආ එහෙනම් මේ නාට්‍ය හැදුවා නම් හොඳ ජීවිතාවබෝධයක් ලැබෙනව නේද? ඇත්ත මොකද්ද මේකේ යථාර්ථය මොකද්ද කියලා 10ව ශ්‍රේණිය වුණාට ඕගොල්ලන්ට තේරෙනවා. අන්න දෙකද නාට්‍යකින් පුළුවන් ජීවිතාවබෝධයක් ලබා දෙන්න. නැටුමකින් ඒක බෑ. සංගීත ප්‍රසංගයක් තිබුණා කිමුකෝ? සංගීත ප්‍රසංගයක් තියෙනවා ගායිකාව ගායක වෙනවා ඒගොල්ලෝ ගායනා කරනකොට අම්මෝ නටන මාට දෙනෙක් විතර පැනලා නටනවා ගායකයා පේන්නෙත් නැහැ ජීවිතාවබෝධයක් ලැබෙනවද නැහැනේ අන්න නාට්‍ය කලාවේ සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ නාට්‍යයේ යම්සි ජීවිතාවබෝධයක් ලැබෙනවා දැන් බලන්න දික්තල කාලගෝල නාට්‍යයෙන් මොකද්ද ලැබෙන ජීවිතාවබෝධය ඒකෙන් ලැබෙන ජීවිතාවබෝධය තමයි නොගැලපෙන දේවල් කරන්න ගියාම අමාරු වෙනවා කියන එක. කාලගෝල නොගැලපෙන දේවල් නේකලේ. කාලගෝලට දික්තලා ඕනේ වෙලා දික්තලා ගෙදර ගිහිල්ලා අවුරුදු 7ක් විතර වැඩ කරනවා. වැඩ කරලා පඩිය වෙනුවට දික්තලා වරන් යනවා. ඉතින් ඒක හරියද? ඒකෙන් නොගැලපෙන්නේ. අන්තිමේ හැබැයි කාලගෝල ආબોධ කරගත්තා. අනේ අම්මේ මේ නොගැලපෙන විවාහ නම් කරගන්න හොඳ නෑ. Tamanට ගැලපෙන දෙයක් කරගන්නව මිසක්. දැක්කද නාට්‍යයෙන් අපිට ආબોධයක් දෙනවා. ජීවිතාબોධයක් දෙනවා. ඒකම දැන් ඔයගොල්ලෝ දන්නවා අන්තිම කාරණාව තේමාවක් තියෙනවා නාට්‍යයේ තේමාවක් තියෙනවා තේමාව කියන්නේ මොකද්ද තේමාව කියන්නේ නාට්‍යයෙන් කියන සමස්තය නාට්‍ය
නාට්‍යයෙන් කියන කතාව නාට්‍යයෙන් කියන ප්‍රධාන අදහස තවලම ලියන්න පුළුවන් නාට්‍යයෙන් කියවන දේ ඔව් ඒකත් හරි නාට්‍යයෙන් කියවන දේ නාට්‍ය ලියන එක්කෙනා නාට්‍යයෙන් යම්කිසි දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවනේ ඒක තමයි තේමාව කියලා කියන්නේ විකෘති නාට්‍ය කියලා දැන් තියෙනවා ඔයගොල්ලෝ 11 වසරට ගියාම ඉගෙන ගන්න එක විකෘති නාට්‍යයේ තේමාව ගත්තොත් එහෙම මේ වැඩිහිටි පරපුර විසින් මේ තරුණ පරපුර තරගකාරී අධ්‍යාපන රටාවකට දාලා හෙම්බත් කරලා ඒගොල්ලෝ ඛේද වාචකයට පත් කරන ආකාරය පෙන්වා දීම. එහෙනම් ඔන්න ඔය ටික තමයි මේ පෙළ සාහිත්‍යයක් තියෙනවා කිව්වට මදි. ඒකේ තියෙන ලක්ෂණ ටිකක් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි. දැන් තේරුණා නේද ඒක? හොඳයි. තේරුණා නම් අපි බලමු ඊළඟ එක. මොකද්ද? කතා වින්‍යාසයක් තිබීම. කතා විනාශයක් එහෙම නෙමෙයි යංශයක් තියෙනවා තන. කතා වින්‍යාසයක් තිබීම. කතා වින්‍යාසය කියන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්වා නාට්‍ය මුලින් ඉඳලා අග දක්වා පිළිවෙලකට සකස් කරලා තියෙනවා. කතාව වින්‍යාසගත කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ කතාව ඉස්සෙල්ලාම කාලගෝල ගත්තොත් කාලගෝලයි දික්තලයි කසාද වැඳලා ඔන්න දැන් ගමට යනවා. ටිකක් දුර යනකොට ගඟක් හම්බ වෙනවා. ගංගේ ගං ඉවුරේ මාළු බාන මිනිහෙකුත් ඉන්නවා ඌ ලස්සනයි ඒ මිනිස්සයා නිකන් උස්ස මහත නිකන් දික්තලාට ගැලපෙන වගේ කෙනෙක් මෙන්න ටිකක් වෙලා කෙනෙක් ගඟෙන් එතර එන එතර වෙන්න ගිහිල්ලා අර මාළු බාන තරුණයාගේ නම දික්පිටියා එයා දික්තලත් එක යනවා කාලගෝලේ කරගන්න දෙයක් නැහැ ඊට පස්සේ මාසුඳ පඩිවරයාගේ රාජපුරුෂයන්ට අහු වෙන වතවැසියාට චතුදත්ත කියන එක්කෙනාට යාගිහිල්ලා මේගොල්ලෝ මහෞෂධ පඬිවරයා ගාවට ඉදිරිපත් කරනවා එතනදී නඩුව විසඳනවා. දැක පිළිවෙලක් තියෙනව නේද? අන්නේ පිළිවෙලට තමයි කතා වින්‍යාසය කියලා කියන්නේ දහවන ශ්‍රේණියේදී අන්නේ මේ විදිහට මතක තියාගත්තන් ඇති. කතා වින්‍යාසයක් කියන ඕනම නාට්‍යයක තියෙනවා. ඊළඟට බලමු සතර අභිනේ භාවිතය. ඔන්න නාට්‍ය කලාවේ තියෙන විශේෂතා තමයි සතර අභිනය භාවිත කරනවා මොකද්ද සතර අභිනය කියන්නේ සතර අභිනය කියන්නේ ආංගික අභිනය වාචික අභිනය සාත්‍වික අභිනය ආහාරී අභිනය ඒක ඔයගොල්ලෝ මේනකොට දන්නවා ඒගොල්ලෝ 6 පන්ති ඉඳලා නාට්‍ය රංග කලාව කළා නම් ඔයගොල්ලෝ දන්නවා මොකද ආංගික අභිනය කියන්නේ කියලා කමන්නෑ නේද 10 පන්තියේදී මම ආයෙ මතක් කරනවනේ මොකද පාඩමට තියෙනවනේ ආංගික අභිනය මොකද්ද ආංගික අභිනය කියන්නේ ශරීරයේ අංගපසංග වලින් අදහස ප්‍රකාශ කිරීම ශරීරයේ අංගපසංග වලින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ඇහක් ගහලා අදහස ප්‍රකාශ ගන්න පුළුවන් නේද නැත්නම් මෙහෙම කළොත් අදහස ප්‍රකාශ ගන්න පුළුවන් නාට්‍ය වල මෙහෙම කළොත් අදහස ප්‍රකාශ ගන්න පුළුවන් නේද ඒතර අංගපසංග ශරීරයේ තිනවා අංග ප්‍රත්‍යාංග උපාංග කියලා කොටස් තුනක් අන්න අංග ප්‍රත්‍යාංග උපාංගේ හැම කොටසකින්ම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ඒක හරි වැදගත් ඉතින් නළුවෙක් වෙනවා නම් ඕගොල්ලෝ වුණත් දැන් නාට්‍යයක නළුවෙක් එහෙම වෙන්න හිතාගෙන ඉන්නවා නම් මේ ආංගික අභිනය ගැන ටිකක් හදාරලා තියෙන්න ඕනේ ඊට පස්සේ මොකද්ද වාචික අභිනය වාචික අභිනය නම් හරිම ප්‍රබලයි වාචික අභිනය කියන්නේ මේ වචනෙන් අදහස් ප්‍රකාශ කරනවා ඔන්න දැන් පිටපත් රචකයා ඉන්නවනේ අපි කමු ආර්.ආර්. සමරකෝන් මහත්තයා කියලා ඒ මහත්තයා ලිව්වා කැලණි පාලම නාට්‍යය දැන් ලියලා තියෙන වචන තියෙනවා හැබැයි වචන සජීවී කරන්නේ කවුද රූපන ශිල්පීන් එක්ක නළුවා හෝ නිලිය අන්න ඒගොල්ලෝ වචනෙන් කියනවා අර නාට්‍ය පෙළෙහි තියෙන සංවාද ලීලා තිනවනේ. එයා වචනෙන් කියනවට අපි කියන වාචික අභිනය කියලා. වාචික අභිනය හරිම ප්‍රබලයි නාට්‍යයක. වාචික අභිනයෙන් තමයි රචකයාගේ අදහස ප්‍රේක්ෂකයා වෙත ගෙනියන්නේ. කවුද ප්‍රේක්ෂකයා කියන්නේ? නාට්‍ය බලන කෙනා. නාට්‍ය බලන්න ඇවිල්ලා ඉන්නවනේ කට්ටිය. ඉතින් ඒගොල්ලෝ මේ කතා කර දෙබස් වලනේ ගොඩක් දැනගන්නේ. කාලගෝල කියනවා. කාලගෝල කියනවා දෙබසක් මං කිව්වනේ ඉස්සෙල්ලා. මොකද ඔලහි නැහින්නේ නැහැම ඔබ කියනවා කෝවි දොඩම් ගෙඩියක් තරම්වත් ඔසු නැති මං වගේ චුට්ටි වළඳ දෙකක් හේදුවාට ඔහෙල ඔච්චර හින හයනවනම් අර මහා වීර කුසරජ්ජුරු
अच्छर कोलंगेदूट को नम हिनाणी मंकीनवा गेणुमे कालगोल के चरते रंगपाने की हट में करना मुकदे पुर्दी हाईकट वेडी नहीं देखनीसा मे दिबास्तोल चरते अंदर गंड पुलवा मंग वगे चुट्टे वन दिखाट इतने कुसराज्युत हो तीन वाला नहीं आने वगे वाचिक अभिनय प्रबल कलनीपाल नाट्यम इसलाम पेन्नी लंका तीन वाचिक अभिनय प्रबल लेसम भावित करनाट्यम कलनीपाल नाट्य यह नाट्य चर प्रसिद्धवे बलपावे वाचिक अभिनय हसुर आकार निशाम बल वर्म रिद्मानुकूल तम हसुर अनेक नियो एक पड़ी रसया इन बल सात्विक अभिनय सात्विक अभिनय सात्विक अभिनय सात्विक अभिनय के अने मनोभाव मोहनी प्रकाश करने का मनोभाव मोहनी प्रकाश करना भय विनो दुखेनो मलगे हिम गिया नाट्यक मेलो दुखा ने मैं रंगपाणी मल मिनी तीयन इसराय मृत शरीर तीयन मैं मल गिदर गिदर बहन को मैं दुख गण बरुवट दंगपाण है दुखाने मन दुख रंगपाल पेन्नोनी मट अति दुखाने मम्मी रंगपावनी मट इक मुद्दा लभनवा लेद मट वेटपाल लभन मैं रंगपाल मैं सात्विक अभिनय ओहे हरिहर पे दुख मत दुख गण पुरू लीन सामान जीवित तेम तम सामार विट अभी मल गिहा कैको गहल अम्बो हर विनोदी लेद इट पास गेलिम अभी गील कैपे कब्बी अन्दर एम ले दुख गण मे मिनी नलो अगे अम्मो हरी दुख तम गणवेगोलो प्रिंसिपल ने कोई अम्मो हरीम की करूल अमेक्वागे मेद मे सर्ट मेम की तमहर गील वंदीन दूगन गील वंदीन पिटनी मेद इच्छर की करूँ ये मुखद महिता मे इपड़ी रंगपैम कोगोल अतरा समहार इन अवके रंगपा दाने दिन पास आहार्य अभिनय आहार्य अभिनय के आहार आहार्य आयण हायण अलरण ययण आहार्य अभिनय ना आर्म वेदगा आहार्य कीन के तेरम तमय पुते बेहरीन गेने लद बेहरीन गेने लद कि तेरम तम को गिनाती उड़द वेदिका नाट्य वेदिकावे रंग दक्वण पीट तिंगे दिवल गुड़ीन आम आलोक उपकरण आलोक उपकरण गिनी पीट पला नाट्य पेन अनकोटे रंगशाल आलोक उपकरण ताम हईकल कोलंबिंग रंगालोक शिलिया बड़ी पटोकिन बस के दागे गिनी पीट तिंग गिनी सांगीत संगीत बैंड हॉल के तीर तीन अद नाट्य तीन मे मेसपीना तबला नहीं तो गण्यम तीन वेदिका नह संगीत अद्यक्ष अंदोनी या बड़ी ओ बस के दागने गिनी अंडोनी हम राधपुर मन मेतंपल मन तब पशुतल की अन्नी दोगल इसलिए कलनीपाल नाट्य कलनीपाल नाट्य अरे तीन पेवंट पदक वेदिका वक् पद के वेद दिन पेल पदे का पेल पत्म हदंडोनी बस कुलमीन दागने गिनी अंडोनी कुल गी वेदिकावे हईकर अंडोनी नाट्य पटांगण पैकटी अम्मो गुड़ा कड़ तीन हईकर मिनसुट एक नपकीन वेदिका सहायक इंग्लिश स्टेज मेनेजर के लुकनामक दाड़ती मुखदे बाडो हाईकर रंगपा नी अंट रंगपा नीपे इतकोट पशुतला गिनी अंडोनी तब तम अंगरचना कर मून हेडवेडक रोनी वगे मून पुडक मत हेडवेडक बाउडी अकेम गागनेलवे मुद्दे पीरगन अत मुद्दे इंडे पैदे गुरु गेदर वेड़ी मंगटिया लास्ती आवती हेडवेडवेला
इवागे नलुलियो एडवेड करने के किन्नवा अंगरचना शिल्पिया कीला मेकअप आर्टिस्ट कीला दागने इंग्रीजी अंगरचना शिल्पिया या मे मून एडवेड करना इतना अंगरचना पिटिंग ओण्डना दंगण तेरे आहार अभिनय के मुखद वेदिकावट बेहरीन गेरेन सियलूम देवल आहार अभिनेट आयत विनो इक तेरना ओण्डे सतराभिनय गोलो हय पंती दंगन गम मे दहवन श्रेणी आयत मत कला मुखद हतेदी अटेदी नमेदी कोई पाड़ो मगेर मिसको आने तेकमा मम दंग आसर पैदरी दूंडे अभी बलम इलाट नाट्य कलावे इक वेदिका नाट्य सुविशेषितव्यन तव एक बलमुख दस्तुनी आनुषांगिक शिल्प भावते आनुषांगिक शिल्प भावते आनुषांगिक शिल्प की अने मुनवाद मे वेदिका नाट्यट दायकवन अणुकलावन एक प्रधान कलाव निमेक संबंध विनत्न उपकलावन अभी आनुषांगिक शिल्प गीलांबल वेशभूषण तीन इट पास दिन मुखत्न की बल तीर दिशन वचन की वी ओव रंगावलोक अब रंगावलोके हरी मेदन तीन रंगावलोके हेमत लील तीन संगीत काम कद अंगरचना पशुतल नाट्य उपकरण दमहरू नी नाट्य उपकरण रंग बहांड गील गीन रंग बहांड गीन वचने लियापाई वरदी इसर की हुआ दंगीन अलियां ए रंग बांड रंग बांड बैनी अभी की आने नाट्य उपकरण अरे दाई वजर इंदम नाट्य उपकरण की वचन दिखा नाट्य उपकरण अभी अड़कन आनुषांगिक शिल्प की मे वेदिका नाट्य विशेष लक्षण आनुषांगिक कलावन तीन हब दिनगंडोनी आनुषांगिक कलावन उलट संबंध नति ऐति नति कला दिखा तीन कला वर्ग दिखा तीन के बल कऊदे को मट अहिण्यूट अभी मट अहिण्यती सजी विने आंड दिखने दंबल आनुषांगिक कलावन अध्यक्ष वर हम अहुवेन्ने अध्यक्ष वर आनुषांगिक शिल्पिया निमे तव कट्टिया कि रूपन शिल्पी एक रंगपाणा आनुषांगिक शिल्पियो निमे ऐना ये गोलो प्रधान एगोलो प्रधान कलावांगोट आयत वेनो अध्यक्षकवर्या नलुलियो प्रधान पेले कलावन देखा है भाई अनित्येव ओय दंग लीला ते इन्ने वेश भूषण रंगावलोके संगीते अंगरचना पशुतल नाट्य उपकरण एवा अनिवार्यम आनुषांगिक कलावन कीला अपि कियनो आनुषांगिक नमेय आनुषांगिक कलावन कीला कियनो एतकोट एहनम मे नाट्येट आनुषांगिक कलावन गुडाक एकतु वेला तियनवनी एतकोट नाट्येट मे एकतु वेला तियन आनुषांगिक कलावन ओक्कोम अयितु वेन्नी आहार अभिनयट मंग इस्सेल्ला किवे आहार अभिनय कीला आहार अभिनयट तमयि मे सियलुम देवल अयितु वेन्नी मोकद वेदिकावट पिटतिन तमयि ए सियलु देवल गेन्नी वेदिकावट पिटतिन सियलु देवल गेन्नी एतकोट दुवे पुतियायि बलमु ईलंगे हाईवेनी कारणाव हाईवेनी कारण मुकद्द केवन बलन केवन हाँ सामूहिक प्रयत्न वीम यदिगानाट्ये विशेषता हंदुनागनिमु मुकद्द तव विशेषता व्याक सामूहिक प्रयत्न वीम नाट्यकेन सामूहिक प्रयत्न नाट्यन सामूहिक कलावकी इंग्रीसी के लिए ड्रामा इज मल्टीपल आर्ट ड्रामा इज मल्टीपल आर्ट मल्टीपल की अंडे मुखद मल्टी विटमीन तीन मल्टी प्लग तीन नहीं मल्टी का सम्मिश्रित
एक एक देवल एकतिवेला सम्मिश्र वेला हदिला दीन्ने एनांग ड्रामा इस मल्टीपल लाट कीला तीन्ने कौद आइफ एवंस केन विचार किया एतुमा कीला तीनवा मी नाट्य कलाव वनाहि सामूहिक कलाव की एम नत्तां सम्मिश्रित कलाव की देम बलन्न नाट्य कलावे एक विशेषात्यत्तम मे सामूहिक बव नाट्यट गोडा दिनेक एकतु वेनवा समहर नाट्यवल 50 दिनेक विदर इन्नवा दैन दैन मन दैक्क समहर नाट्यवल नम् देन्नै 3 दिनै एत सामूहिकान्नि ति नेद हबै नाट्य 3 दिनेक रंगपानवा कियमुकु 3 दिने रंगपावट एकोन ऐंदुम हदने केनेक इन्न ओनि अंग रचना करन केनेक इन्न ओनि लाइट्स दान एकन आलोक उपकरण आलोके मेहेवन केनेक इन्न ओनि नेद එතකොට සංගීතයේ තියෙනවා නම් සංගීතය සපයන කෙනෙක් ඉන්න ඕනි. එතකොට නර්තන වින්‍යාසය අපි කියනවා කෝරියෝග්‍රැෆි කියලා රංග වින්‍යාසය. ඒ කියන්නේ මේ වේදිකාවේ මේ නවනුලියන් ස්ථානගත කරන ඒවා ඒ කියන්නේ චලන රටා මවන කෙනෙක් ඉන්න ඕනි. අපි කියනවා රංග වින්‍යාසකයා කියලා. ඉතින් මේ භාගදා වේදිකාවේ ඉන්න පේන්න දෙන්නේ තුන්දුනා ඉන්නේ. හැබැයි තිරෙන් පිටුපස්ස අපි කියනවා තිරෙන් පිටුපස්සේ ගොඩාක් දෙනෙක් ඉන්නවා. දැන් මේ මම මෙහෙම දැන් කියා දුන්නට මේ පාඩමක් ඕගොල්ලන්ට මගේ වටේට ගොඩක් දෙනෙක් ඉන්නවා මේ මේ කැමරා මේ නේද හසුරුවන මහත්වරු ඒතර මේක නිෂ්පාදිකාවක් ඉන්නවා ඒතර මේ මේ මේවා මෙහෙවන කෙනෙක් ඉන්නවා නේද මට බලන්න මේ මේ මයික් එකක් ගහලා නේද ඒ මහත්යෙක් ඉන්නවා නම්මෝ මේ ලයිට්ස් දාන මහත්වරු ඉන්නවා මගේ මේ තනීම කරන වැඩක් නෙමෙයි මට ගොඩාක් අය උදව් කරනවා මේ गुरु के दर वेड़सटहा उगण मम मे उगण वितराय ये गोल्ला उदाऊ नु मट मे पाड़ हरियट ओगोल गावट अरंगिंड बे मग मे पाड़ ओगोल प्रक्षेपण कर बे मे गोल उदाऊ रहा अण्ड गीत नाट्य दनगण्ल बेलो कल पाल नाट्य दिखल गाल गोल नाट्य बेलवा एक नलियां वेडक्तरा अद्यक्ष वेडक्तरा नमे ගොඩාක් දෙනෙක් එකතු වෙනවා. එහෙමනම් අපි කියනවා නාට්‍ය යනු සාමූහික කලාවක කියලා. ඩ්‍රාමා ඉස් මල්ටිපල් ආර්ට්. ඒතර බලන්න මේ සාමූහික බව හින්දා තමයි ඒකේ තියෙන අපූර්වත්වය තියෙන්නේ. මේ සාමූහික බව හින්දා තමයි ඒකේ තියෙන ප්‍රේක්ෂාව වැඩි දියුණු කරන්න පුළුවන්. ආන්න මම වචනයක් කිව්වා මොකද්ද? ප්‍රේක්ෂාව. ප්‍රේක්ෂාව කියන්නේ මොකද්ද? प्रेक्षाव कि प्रधान तीरे बेल तुनावनी सीन तुनाल प्रधान तीरे अरीन अरयट पास वेदिकावेदंग पेन दे तीनवाणी वेदिकावे मोहति मोहतमेवन चित्रय एकटकीन प्रेक्षाव की इंग्लिश स्पेक्टकल स्पेक्टकल की प्रेक्षाव मे प्रेक्षाव मवन दुवे पुते एक्कीनकुट बे नलु वितरक हरियाणे गुड़ा दिन उदाव रोली अभी अनेक अभी की नाट्य की अने मुन कलावद सामूहिक कलाव कौदेम की आइफ एवंस हरी उन्न वगे नाट्य कलावे विशेषता गुड़क तीन दें नाट्य कलावे विशेषता गुड़क तीन वकील की अने मुख दंड समहार कलावांगल मे वगे विशेषता संगीत प्रसंगमको मे अगैमट मंकी पुडकर विभाग बार कराट्य कला विशेषता हूं तव कला संसंदन कर आवत्तेम नटुं कला दंकते नटुं कला पीटपदत्न पिल साहित्या पदटिकमी पदटिकीन नाट्य पिल साहित्य नटुं कला इला संगीत संदर्शन अब दीदवासोलोटे बे संगीत संदर्शन बेकिदा रूपवाणी नालिकावल गुड़ गिदरी अंबल संगीत प्रसंग तीन ये गोल्लो ये दूनवा मे दूनवा गिटार गावा नटनवा उड़पालीनवा नहीं पीटपताकने गायके खो गायिका वकी सिंधु अक्की वगिया नटन कट्टी अक्का नटू वगिया पीटपताकने अंड दे नाट्य कला संगीत प्रसंगेट वैडिये विशेषाई
इसल मंकी उतावेकाट्य कला पुलवा ओण मध्या इदिपा जीवताबोधे लादीन अब संगीत प्रसांग की पुलवा जीवताबोधे लादीन बे आप नटन लमाइया बलागनो ओम बलागनो नटन कंडा मे गैलम अट दिन की वना समहारे एक्वलाम रूपहानी पेना लेद ये कैमरा करूट कमती लम अदीट नितर 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 याम गण आप एक्की बलाइंड मेक हर पड़ाक मेक लेद एक नाट्य वगे नटुंक जीवता बोध अद्दीन पड़ी रसया क्लबा दिन हर दे अन्न वगे वगोलो दवकथा कलावत्ते गेम नवकथा कलाव तनियम कर्ण कलाव नाट्य कला सामूहिक कलाव दम गुडा कर्ण की दम गुडा कर्ण की अद मुखद मतृकाऊने वेदिका नाट्ये विशेषता हंधुना गणिम दंग मंगितनवा ओगोल्लंट मे नाट्य कला वितीन विशेषता होंदिंग आबोध वेन्नति कीला एनंदु वेपुते मे पाडम नवत नवत बलला ओगोल्लो धर्म वेडी करगान्न इताम लेसी मे नाट्य रंग कलाव नैद दम मे नाट्य रंग कलाव विशेषता दिख दिख तुन हतर पाहाय कीला लियन्न पुलुवन एक मिनट එහෙමනම් අපි මේ ගුරු ගෙදර වැඩසටහනේ මේ ගිය පාඩම YouTube එකක තියෙනවා. ඔගොල්ලෝ රටේ නැති YouTube බලනවනේ. අම්මෝ බලන්න ඕනේ YouTube එක මොකද්ද? Channel NIE ලියාගන්න. පෑන තියෙනවා නේද? Channel NIE YouTube එකේ ගහලා බලන්න. ඔබලා බලන්න. मेन नाट्य रंकला पाड़ेन वोलंग यालूंट तीयन अद मे वा बला बेरो यालू कि मेन मे वे पाड़िया नाट्य कला विशेषता हंधुना पाड़ना हरिम शो बला चनल एन ई यूट्यूब इतकोट नवत नवत बला बुलवा ऐना हेम बलला धन वरदने कहय वसरे विभाग इतर अन्नमे अपस सामान्य पे विभाग नाट्य रंकला वितरकमे विषय नमेटम मे गुरु गिदर वरसराट बलुवा पुलवांग की लख्यमी अदमे वरसरा बलपू दुवल पुताल इतर अन्नमे दिमापयोदम मेक बल मंदवा ये सेलु दिनाटम शुभ दवसवा कि प्रार्थना करमी मंग अदर समुगा आय दवसक अभी हम हाई भवन